හැඳින්වීම මෙම පොතේ ඇතුළත් වන්නේ විපස්සනා භාවනා හේවත් විදර්ශනා භාවනා පුහුණුව ගැනයි පුහුණුව යන්න නැවතත් අවධාරණය කරමි මේ විපස්සනා භාවනාව සඳහා පියවරෙන් පියවර මඟ පෙන්වන ප්‍රායෝගික අත්පොතකි මේ භාවිතය සඳහා සකස් වූවකි දැනටමත් බෞද්ධ දර්ශනය සහ භාවනාවේ න්‍යායාත්මක අංශය ගැන සවිස්තරව ගැඹුරින් ලියවුණු අගනා කෘතීන් ඉතා විශාල සංඛ්‍යාවක් තිබේ ඔබ සැලකිලිමත් වන්නේ එබඳු පොත් සම්බන්ධයෙන් නම් ඒවා කියවීමට උනන්දු වන්න එසේ ලියවී ඇති පොත් බොහෝමයක් විශිෂ්ට තත්වයේ පවතී නමුත් මෙම පොත ඔබට කියා දෙන්නේ භාවනාව පුරුදු වන්නේ කෙසේද යන්නයි මේ ලියා ඇත්තේ භාවනා පුහුණුව සඳහා සැබෑ අවශ්‍යතාවයක් ඇති විශේෂයෙන්ම මේ මොහොතේම භාවනාවට සූදානම්ව සිටින අය සඳහාය බෞද්ධ භාවනා ශෛලියට අනුකූලව භාවනා පුහුණුවට මඟ පෙන්වීමේ සුදුසුකම් ඇති භාවනාචාර්යවරුන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි අපගේ ඒකායන පරමාර්ථය ඔබගේ භාවනා පුහුණුව සඳහා සාර්ථක ආරම්භයක් ලබා දීමයි මෙහි එන උපදෙස් අනුගමනය කරන අයට පමණක් අපගේ වෑයම සාර්ථක වී ඇද්ද නැද්ද යන්න පැවසීමට පුළුවන්කම තිබේ. නිරතුරුවම උත්සාහයෙන් හා උනන්දුවෙන් භාවනාවේ යෙදෙන අයට පමණක් අපගේ වෑයම පිළිබඳ විනිශ්චයක් ලබා දිය හැකිය. භාවනානුයෝගියෙකු මුහුණ දෙන සියලුම ගැටලු සාකච්ඡා කිරීම කිසිම පොතකට කළ නොහැකි කාර්යකි. යම් දිනක ඔබටද සුදුසුකම් සහිත භාවනාචාර්යවරයෙකුගේ සහාය අවශ්‍ය වනු ඇත. එතෙක් අවශ්‍ය මූලික උපදෙස් මෙහි අඩංගු වේ. මෙම කරුණු හොඳින් අවබෝධ කර ගැනීමෙන් ඔබට දිගු ගමනකට අවතීර්ණ විය හැකිවනු ඇත. භාවනා ක්‍රම විශාල සංඛ්‍යාවක් ඇත. සෑම ප්‍රධාන ආගමකම පාහේ භාවනාව නමින් ලිහිල්ව හඳුන්වන ක්‍රියාකාරකම් තිබේ. නමුත් මෙහි දැක්වෙන්නේ දකුණු හා ගිනිකුණ ආසියාවේ ප්‍රචලිත තේරවාද බුදුදහමට අනුකූල වූ විපස්සනා භාවනා පුහුණු ක්‍රමය පමණක්ම බව පැහැදිලිව තේරුම් ගත යුතුය. යථාර්ථයේ ස්වභාවය ගැනත් සියලු දේ සිදුවන ආකාරය ගැනත් නිවැරදි අවබෝධයක් භාවනානුයෝගියාට ලබා දීම මෙහි පරමාර්ථය වේ. මෙය විදර්ශනා භාවනාව යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. සමස්තයක් ලෙස ගත් කල බුදුදහම බටහිර ජාතිකයින්ට වඩාත් හුරුපුරුදු දේව සංකල්ප මත පදනම් වූ ආගම් වලට වඩා වෙනස් වූවකි. එය දෙවිවරුන් හෝ නියෝජිතයින් හරහා නොගොස් ඍජුවම ආධ්‍යාත්මික තලයක් කරා ළඟා විය හැකි මාවතකි. ආගමකට වඩා අප මනෝවිද්‍යාව ලෙස හඳුන්වන විෂයට නෑකම් කියන නිවාරණයට වැඩි නැඹුරුවක් ඇති ප්‍රවේශයක් ලෙස බුදුදහම දැකිය හැකිය. බුදුදහම යථාර්ථය පිළිබඳව නොකඩවා කෙරෙන ගවේෂණයක් මෙන්ම සංකල්ප ගොඩනැගීමේ ක්‍රියාවලිය සියුම් ලෙස විමර්ශනය කිරීමක්ද වේ. මෙහි පරමාර්ථය වන්නේ අප සාමාන්‍ය ලෝකයේ දෙස බලන ව්‍යාජත්වේ හා මායාවේ කඩතුරා ඉරා දමා පරම සත්‍යයේ ස්වභාවය අනාවරණය කර ගැනීමය. විදර්ශනා භාවනාව මේ කාර්ය සඳහා භාවිතාවන ඉපැරණි හා කදිම ක්‍රමයකි. මනසේ පතුල කරා ළඟා වී ගැඹුරින් එය පරීක්ෂා කළ හැකි බෙහෙවින් ඵලදායී ක්‍රියාපිළිවෙතක්ද ඒහා බැඳුණු පුද පූජා හා වතාවත් සමූහයක්ද තේරවාද බුදුදහම අපහට දායාද කරයි. මෙම අලංකාර සම්ප්‍රදාය වසර 2500ක් පුරා දකුණු හා ගිනිකොණ ආසියාවේ මහත් සාම්ප්‍රදායානුකූල සංස්කෘතියන් තුළ පෝෂණය වී ඇත. මෙහිදී අප උපරිම උත්සාහයක් දරන්නේ විසිතුරු බාහිර ආටෝපයෙන් මූලික කරුණු වෙන් කර සරලව සත්‍ය පමණක් ඔබට ඉදිරිපත් කිරීමටය. තේරවාද වත්පිළිවෙත් ගැන උනන්දුවක් දක්වන පාඨකීන්ට වඩාත් ගැලපෙන්නේ එම ශෝභාමත් චාරිත්‍ර වාරිත්‍ර අලලා ලියවුණු පොතපතයි. ප්‍රායෝගික නැඹුරුවකින් යුත් අයට බුද්ධිය හා හැඟීම් පසුබිම් කොට මෙහි සාකච්ඡා කරන ක්‍රම පුරුදු පුහුණු කළ හැකිය. වඩාත් වැදගත් වන්නේ පුහුණුවයි. විපස්සනා සහ අනිකුත් භාවනා ක්‍රම අතර ඇති පැහැදිලි වෙනස මනාව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යයි. මානසික කුසලතාවයන්ගෙන්ද ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම අභ්‍යන්තර ගුණාංගවලින්ද එකිනෙකට වෙනස් වූ ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් බුදුදහමෙන් උගන්වයි.
තේරවාදී බෞද්ධ පොතපත ලියවුණු මුල් භාෂාව වන පාලි භාෂාවෙන් මේ භාවනා ක්‍රම දෙක හැඳින්වෙන්නේ විපස්සනා හා සමත යනුවෙනි. සිදුවන මොහොතේම සිදුවන්නේ කුමක්දයි නිවැරදි සිහිනුවණින් දැකීම විදර්ශනාව නොහොත් විපස්සනාව නම් වේ. සිතෙහි ඒකාග්‍ර බව නොහොත් තැන්පත් බව ලෙස හැඳින්වෙන සමත භාවනාවේදී සිදුවන්නේ සිත ඔබමව යා නොදී එක අරමුණක රඳවා එය සංසුන් කිරීමයි. සිත එසේ ඒකාග්‍ර වූ විට අත්දැකීමෙන් පමණක් තේරුම් ගත හැකි. ඉතා ගැඹුරු සංසුන් බවක් මෙන්ම සාමකාමී බවක්ද සිතෙහි හා සිරුරෙහි පැතිරේ. බොහෝ භාවනා ක්‍රම මුල් තැන දෙන්නේ මෙම සමත ශෛලියටයි. එහිදී භාවනානුයෝගියා යාඥාවක් මන්තරයක් ආගමික රූපයක් පහන් තැල්ලක් හෝ එබඳු වස්තුවක් මත සිත යොමු කර අනිකුත් සියලුම සිතුවිලි හා හැඟීම් වලින් තොරව තම සිත පවත්වා ගනී. එහි ප්‍රතිඵලය වන්නේ භාවනා කාලයේ පුරා භාවනානුයෝගියා අත්විඳින මහත් ප්‍රමෝදයයි. එය රසවත් බවින්ද පොළඹවන සුළු බවින්ද අර්ථවත් බවින්ද යුක්ත වන නමුත් භාවනාවාරය අවසන් වන විට ප්‍රමෝදය අවසන් වෙයි. එය තාවකාලික මානසික ස්වභාවයක් පමණි. විපස්සනා භාවනාව මගින් අත්කර දෙන්නේ විනිවිද දකින පැහැදිලි අවබෝධයකි. විපස්සනා භාවනානුයෝගියා යථාර්ථයේ ආලෝකයට මග අසුරා සිටින මායාවේ බිත්ති බිඳහෙලීමට සිතේ ඒකාග්‍රතාවය උපයෝගී කරගනී. එය නිරතුරුවම වර්ධනය වන සිහිනුවණින් යථාර්ථයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය වෙතම අප යොමු කරවන ක්‍රමානුකූල ක්‍රියාවලියකි. මේ සඳහා වසර ගණනාවක් වුවද ගත විය හැකි නමුත් යම් දවසක හදිසියෙන් භාවනානුයෝගියා මායාවේ බිත්ති බිඳ දමා යථාර්ථයේ ආලෝකය දකිනු ඇත. මෙය පූර්ණ පරිවර්තනයකි. විමුක්තිය යනු මෙයයි. එය නොවෙනස් වන තත්වයකි. බුදුදහම අනුගමනය කරන සියලු දෙනාගේම අවසාන ඉලක්කය මෙම විමුක්තියයි. එය ළඟා කර ගැනීමට යොදාගත හැකි මාර්ග විවිධය. එකිනෙකට වෙනස් නිකායන් විශාල සංඛ්‍යාවක් බුදුදහම තුළ පවතින නමුත් පුළුල් ලෙස ගත් කල මහායාන සහ තේරවාද යනුවෙන් ප්‍රධාන ශාඛා දෙකකට මේ සියල්ල ගොනු කළ හැකියි. චීනය, කොරියාව, ජපානය, නේපාලය, ටිබෙටය සහ වියට්නාමය වැනි නැගෙනහිර ආසියානු රටවල්වල සංස්කෘතීන් හැඩගැන්වී ඇත්තේ මහායාන බුදුදහමෙනි. ජපානය, කොරියාව, වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතාවන සෙන් බුදුදහම මහායාන සම්ප්‍රදායේ වඩාත් ප්‍රචලිත අංශයයි. දකුණු හා අග්නිදික ආසියානු රටවල් වන ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, ලාඕසය හා කාම්බෝජය තේරවාද බෞද්ධ ධර්මය පවතින රටවල්ය. මෙම පොතෙහි අඩංගු කරුණුද තේරවාද බෞද්ධ ධර්මය මත පදනම් වී ඇත. සමත හා විපස්සනා භාවනා ක්‍රම දෙවර්ගයේම පැරණි තේරවාද පොතපතේ විස්තර කර ඇත. පාලි ග්‍රන්ථයන්හි විස්තර වන විවිධ භාවනා විෂයයන් 40ක් වේ. සිත එකඟ කර ගැනීමට හා තැම්පත් කර ගැනීමට ඉවහල් වන අරමුණු ලෙසත් පිරිසිදු සිහිනුවණින් යුත් අවබෝධයට මග හෙලිපෙහෙලි කර ගැනීම සඳහා ගවේෂණය කළ යුතු විෂයන් ලෙසත් ඒවා නිර්දේශ කර ඇත. නමුත් මූලික අත්පොතක් වන මෙහි කතිකාව වඩාත් ප්‍රකට භාවනා කමටහන් වන ආශ්වාස ප්‍රශ්වාස පමණක් සීමා කර ඇත. එබැවින් මෙය හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම මගින් සහ එම ක්‍රියාවලිය පැහැදිලිව වටහා ගැනීම තුළින් සිහිනුවන පවත්වා ගැනීම පිළිබඳ හැඳින්වීමක් ලෙස සැලකීම යෝග්‍ය වෙයි. හුස්ම ගැනීම අවධානයේ කේන්ද්‍ර කරගන්නා භාවනා යෝගියා තමාගේ මානසික දැකීමට හසුවන විශ්වය ක්‍රියාකාරී නිරීක්ෂණයකට ලක් කරයි. එම මොහොතේදී තමාගේ හැඟීම්, සිතිවිලි සහ සිරුරේ අත්දකින සියලුම වෙනස්කම් දෙස සුපරීක්ෂාකාරීව බලා සිටීමට ඔහු හෝ ඇය ඉගෙන ගනී. තමාගේ මානසික ක්‍රියාවන් මෙන්ම විඥානයේ ඇතිවන වෙනස්කම් පිළිබඳව අධ්‍යයනයක් කිරීමටද භාවනානුයෝගියා පුරුදු වෙයි. අප ජීවත් වන සෑම මොහොතකම මෙම සියලුම සිද්ධී නිරන්තරයෙන්ම සිදුවෙමින් පවතී. භාවනාව අතිශයින්ම සජීවී මෙන්ම ස්වභාවයෙන්ම අත්හදා බැලීමේ ක්‍රියාකාරකමකි. එය හුදෙක්ම ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගැන්විය නොහැකිය. එම ක්‍රියාවලියේ ජීවමාන බව
ගුරුවරයාගේ පෞද්ගලික අධ්‍යක්ීම් මගින් පඩනරය ලබයි. එසේ වෙතත් මෙතුවක් ලෝව පහළ වූ බුද්ධිමත් මෙන්ම ගැඹුරු අවබෝධයකට පත් වූ පුද්ගලයන් විසින් සම්පාදිත මෙම විෂයට අදාළ අවධානය යොමු කළ යුතු වටිනා ග්‍රන්ථ බොහෝමයක් ඇත. මෙහි අඩංගු බොහෝ කරුණු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලින් සමන්විත ත්‍රිපිටක ග්‍රන්ථවලින් උපුටා ගන්නා ලදී. ත්‍රිපිටකයට අයත් විනය පිටකයේ ගිහි හා පැවිදි පුද්ගලයන් සඳහා වූ ආචාර ධර්ම පද්ධතියක්ද සූත්‍ර පිටකයේ බුදුන් වහන්සේ සිය ශ්‍රාවකීන්ට කළ දේශනාද අභිධර්ම පිටකයේ ගැඹුරු මනෝවිද්‍යාත්මක හා දාර්ශනික ඉගැන්වීම්ද ඇතුළත් වේ. ක්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේදී උපතිස්ස නම් වූ ප්‍රසිද්ධ විද්වත් යතිවරයෙකු විසින් විමුක්ති මග්ග හෙවත් විමුක්ති මාර්ගය නම් ග්‍රන්ථය රචනා කරන ලද අතර එහි බුදුරජාණන් වහන්සේගේ භාවනා පිළිබඳ ඉගැන්වීම් සාරාංශ කොට දක්වා ඇත. එම භාවනා විෂය ශාස්ත්‍රයම ආවරණය කරමින් ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ විසූ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ බුද්ධඝෝෂ තෙරණුවන් විසින් විසුද්ධි මග්ග විසුද්ධි මාර්ගය නම් ශාස්ත්‍රීය නිබන්ධනය රචනා කරන ලදී. එය අද දක්වා භාවනා පිළිබඳ සම්මත පාඨ ග්‍රන්ථයක් ලෙස භාවිතෙහි පවතී. අපගේ බලාපොරොත්තු වන්නේ විපස්සනා භාවනා උපදෙස් ඉතා සරල බසින් පැහැදිලිව හා ලුහුඬින් ඔබට ඉදිරිපත් කිරීමයි. මෙම පොත ඔබ කවුද යන්න සොයා ගැනීමේ ගවේෂණයක යෙදීමේ මාර්ගයට පිවිසෙන දොරටුව විවෘත කර දෙයි. එම මගෙහි මුල් පියවර ගැනීම ඔබ සතු කාර්යකි. එය යා යුතු තරම් වටිනා ගමනකි. අපේ පැතුම ඔබගේ ගමන සාර්ථක වේවා යනුයි. හැඳින්වීම නිමවිය.